පිඟතුනී අපි චුට්ටක් බලමු අපේ හිතේ මේ දීර්ඝ සංසාර ගමනේ මේ දිගට දිගට යන ක්ලේශ ධර්මයන් අතර තරහ යන ස්වභාවය, ද්වේෂය, වෛරය, කේන්ති යන ස්වභාවය අපි කොහොමද යටපත් කරගන්නේ? කේන්ති යන්නේ නැද්ද? නේ? තරහ යනවන්නේ. අපි කාටත් තරහ යනවා. එතකොට අපි මේ ලෝකේ නිකන් 100 දෙනෙක් ගත්තොත් හැමෝටම කේන්ති යන නිකන් එක ස්වරූපෙම්මද? එහෙම දෙයක් නෑ. එකම කාරණේට කෙනෙකුට සමහර වෙලාවට මොනවා කිව්වත් හිනා වෙවි ඉන්න අය නැද්ද? සමහරුන්ට ගාණක්වත් නෑ මොනවා කිව්වත්. සමහර කෙනෙකුට කේන්ති යනවා බුදුරජාණන් වහන්සේ ලෝකේ ඉන්න පුද්ගලයෝ කොටස් තුනකට බෙදුවා. එක උපමා තුනක් පෙන්නනවා. එක කොටසක් ඉන්නවා කේන්ති යන තරහ යනවා. හැබැයි දියේ ඇඳ ඉරක් වගේ කියනවා. දියේ ඉරක් ඇඳලා පස්සේ මොකද වෙන්නේ? ඒ සැනින් මැකිලා යනවා. ඒ වගේ අපිට කේන්ති යනවා, තරහක් ඇති වෙනවා. හැබැයි ඒ සැනින් ඒක හිතෙන් බැහැර වෙලා යනවා. තමන්ට තරහ යනකොටම හිතෙනවා මම මොකටද කවුරුත් එක්ක කේන්තියක් ඇති කරගන්නේ? එයා කරගත්ත දේ එයා ගෙනියයි, මං කරගත්ත දේ මම අරගෙනියයි, මම මොකටද මේ කවුරුන් නිසා අකුසල් පුරවගන්නේ? ඒ වගේ කේන්ති යනකොටම සැනින් සිහිය පිහිටනවා. ඒ සැනින් ඒක යටපත් කරගන්න පුළුවන්. එතකොට ඒක කොටසක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ තව පිරිසක් ඉන්නවා අපේ සමාජයේ. ඒ අයට උපමාවක් පෙන්නවා වැල්ලේ ඇඳ ඉරක් වගේ කියලා. වැල්ලේ ඉරක් ඇඳට පස්සේ ඒක දවසක් දෙකක් තුනක්, උපරිම දවස් 3-4ක් තිය හුලඟකට හරි මැකිනවද නැද්ද? හැමදාම තියන්නේ වැල්ලේ අඳින ඉර හැමදාම පවතින්නේ. සමහරට දවසෙන් දෙකෙන් මැකිලා යනවා. ඒ වගේ සමහරු ඉන්නවා කේන්තියක් කියාට පස්සේ ඒ මොහොතේ සිහිය පිහිටව ගන්න අමාරුයි. දවසක් දෙකක් තුනක් අර කේන්තියම හිතේ බලපවත්තන. ඒක මතක් වෙනවා. අසවලා මට මෙහෙම කරා මෙහෙම කරා කියලා ඒක සිහි වෙනවා. ඒක ධම්මපදයේ තියෙන අක්කොච්චි මං, අවදි මං, අජිනි මං, අහාසිමි. අසවලා මාව පරාජය කරා, මගේ දේ පැහැරගත්ත මුම් මට මෙහෙම කරා මෙහෙම කරා, ඒවා එක 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 හිතට ගලාගෙන ගලාගෙන එනවා. ඒවා සිහි වෙන්න සිහි වෙන්න නූපන් වෛරය උපදින, උපන් වෛරේ බලවත් වෙනවා. එතකොට ඒ වගේ දවසක් දෙකක් තුනක් කේන්තිය තිබිලා දවස් 3-4ක් යනකොට හිතෙනවා අනේ අපි මැරලා යන මිනිස්සුනේ, එයා කරගන්න දේ එයා ගෙනියයි, මම මොකටද මේවා දුර දිගා අරගෙන යන්නේ කියලා එයා දවස් දෙකෙන් තුනෙන් හිතෙන් ඒක අයින් කරගන්න. ඊළඟට බුදුරජාණන් වහන්සේ උපමාවක් පෙන්නවා, මහන්නේ තව කොටසක් ඉන්නවා කේන්ති ගියාට පස්සේ හරියට ගලේ කෙටු ඉරක් වගේ කියලා. සෙල්ලිපි දැකලා තියෙනවන්නේ, අවුරුදු දහස් ගණන් තියෙනවා. දැන් ওই බුදුරජාණන් වහන්සේ කාලේ කොටපු සෙල්ලිපි, රජ කාලේ කොටපු ඒවා, බ්‍රාහ්මී අක්ෂර වලින් කොටපු සෙල්ලිපි තාම තියෙනවා. එතකොට සමහර ඒවා පරීක්ෂණ කරලා ඉතින් හොයාගන්නව අවුරුදු දහස් ගණන් පරණ සෙල්ලිපි හැටියට. ගලේ කෙටුවට පස්සේ ඒක ලේසියෙන් මැකෙන්නේ. ඒ වගේ සමහර ඒවා තියෙනවා කේන්ති ගියාට පස්සේ මේ ජීවිතේ මැරෙනකම්ම ඒකෙම හිත හිතා ඉඳලා මැරෙනකොට අතහරින්නෙත් නැහැ. මම මැරිලා හරි මුගෙන් පලි ගන්නවා කියලා හිතාගෙන මැරෙනවා. එතකොට ඒක ඊළඟ ජීවිතේට අරගෙන යනවා. මෙහෙම ආත්ම ගණන් යන සංසාරගත වෛර තියෙනවා අවුරුදු 100,000 ගණන්. ඔබ අහලා ඇති අර කාළි යක්ෂණීගේ කතාව, ආත්ම 500ක සංසාර වෛරයක් කියන. ආත්මෙන් ආත්මෙ දිගට 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 සසර වෛර හැටියට දිගට සංසාර යනවා. ඒ සංසාර වෛර හැටියට සමහර වෙලාවට පුංචි දෙයක් වෙන්න පුළුවන්. නොසිතන විදිහට විශාල සංසාර වෛරයක් බවට පත් වෙන්න පුළුවන්. ඔය කාළි යක්ෂණීගේ කතාව, අපි නොසිතන සමහර දේවල්. ඒකේ සඳහන් වෙන්නේ බුදුහාඳුර පහළ වෙන්න බොහෝ කාලයකට පෙර. ඒ කාලේ අම්මා තාත්තා දෙන්නටම හිටියා එකම දුවක්. මේ දරුවා දුවෙක් දැන් චුට්ටක් ලොකු මහත් වෙලා වඩාගෙන යන්න පුළුවන් වයස එනකොට අම්මා තාත්තා කල්පනා කරා අපි ඥාතීන් බලන්න දරුවා වඩාගෙන දුව එක්කන් යන් කියලා ඈත ගමනක් යන්න පිටත් වුණා. දැන් දරුවත් වඩාගෙන අම්මා තාත්තා ඈත අරගෙන යනකොට ඉතින් මාරුවේ මාරුවට වඩාගෙන යනවා, ටිකක් බිමින් අල්ලගෙන යනවා, ඔහොම එක් කරගෙන යනකොට පාරක් අයිනේ තියෙනවා කැස්බෑ බිත්තර වගේ. ඒ කාලේ කලාතුරකින් තමයි එහෙම මිනිස්සුන්ට වෙළඳපොලේ තියේ. ඒ කාලේ මිනිස්සු අතර විශ්වාසයක් තිබුණා මේ කැස්බෑ බිත්තර බොහෝම ගුණයි, දරුවන්ට වටිනවා, මේක බොහොම පෝෂණින් යුක්තයි කියලා. මේ අම්මා තාත්තා කල්පනා කරානේ අපේ දරුවට කොච්චර හිව්වද මේ කැස්බෑ බිත්තර ටික. මේ බිත්තර ටිකක් තියෙනවා මේ ඔක්කොම ගම කියලා අර කැස්බෑ බිත්තර තිබ්බ ටික ඔක්කොම ගත්තා.
අරගෙන දැන් මේ බිත්තර ටිකත් අරගෙන ගෙදර ගෙනහල්ලා දැන් ළමයට දවස ගාන එක එක හදලා දෙනවා. දැන් අර දරුවා මේ බිත්තරවලට ඒ රසයට ආසාව ඇති වුණා. දැන් පොඩි දරුවෝ ඉන්නවනේ, ඒ වගේ සමහරලාට රසයක් ඇති වුණාට පස්සේ ඒව නැතුව කෑම ටිකක් හවා ගන්න බෑ. දැන් මේ ළමයා බිත්තරවලට පුදුම ආසාවක්. අර කැස් බෑ බිත්තර ටික සතියක් දෙකක් යනකොට ඉවර වුණා. දැන් ළමයා කෑම කන්නේ, කෑම ටික කවන්න ගියාම මට එපා කියන, අරව නැත්නම් එපා කියන. දැන් බිත්තර තමයි ඉල්ලන්නේ. අම්මා තාත්තා කල්පනා කරා මේ ළමයා යසාගේට මොනවා හරි කවා ගන්න පුළුවන් ළමයට. අපි මේ බිත්තරයක් දීලා කරගත්තදී දැන් කෑම ටිකක් කවා ගන්න විදිහක් නැහැ. දැන් කල්පනා කරා මොකද දැන් මේ දරුවට කරන්නේ. ඔහොම ඉන්නකොට කල්පනා වුණා දැන් කැස්බෑව හොයන්නත් නැහැ, මොකද කැස්බෑවෙක් ගෙදර ගෙනලා හදන්නේ. ඊට පස්සේ මතක් වුණා බිත්තර දාන කිකිලියක් ගේමු කියලා. දැන් ඈත ගිහිල්ලා හොයාගෙන ආව විකුණන තැනකින් කිකිලියක් ගෙනාව ගෙදර. දැන් හදන්න. දැන් ඔන්න ගෙදර කිකිලියෙක් ඇති කරනවා. මේ කිකිලි දාන බිත්තරේ දරුවට හදලා දෙනවා. දැන් ළමයා කොච්චර බිත්තරවලට ආසාව පෙරේතකම ඇති වුණාද කියන්නේ, කිකිලි බිත්තර දානකන් ළමයා වාඩිලා ඉන්නවා එතන. බිත්තරේ වැටෙනකොට මත දාලා අරගෙන අම්මට ගෙනත් දෙනවා, අම්මේ මේක හදලා දෙන්න කියලා. දැන් අපි කවදාවත් නොසිතන දෙයක් මේ. අපි හිතන්නේ සත්තු වෛර බඳිනවා කියලා. අර කිකිලි වෛර බැඳා මේ දරුවට. එතනින් තමයි වෛරය පටන් ගත්තේ. තමන්ගේ පැටව කනවා, ඒ කියන්නේ කිකිලි බිත්තර දාන කාටවත් කන්න නෙමෙයි, ඒ තමන්ගේ පැටියා. මේ දරුවා මගේ පැටව කනවා කියලා අර පුංචි දරුවට කිකිලි වෛර බැඳා. එහෙම කාලයක් ගිහිල්ලා කිකිලි වෛර බැඳලා ඒ කිකිලි මරණයටපත් වෙලා ඒ ගෙදරම පූසියක් වෙලා උපදිනවා. අර දරුව පුංචි වයසේම අසනීපයක් හැදිලා මැරිලා කිකිලියක් වෙලා ඉපදුනා කියන ඒ ගෙදර. ඔන්න දෙවනි ආත්මෙට එනකොට දැන් කිකිලි දාන බිත්තරේ අර පූසි කාලය යනවා. ඒ වෛරය යන්නේ ඒ විදිහට. මෙහෙම යනකොට දැන් කිකිලිට අර පූසි ගැන වෛරය උපදිනවා. දැන් කිකිලි මරණයටපත් වෙලා කොටි දෙනක් වෙලා ඉපදුනා ඊළඟ ආත්මෙ, තුන්වෙනි ආත්මෙ. අර පූසි මරණයටපත් වෙලා මෝ දෙනක් වෙලා උපදින. දැන් මුව දෙන දාන පැටියා කොටි දෙන ඇවිල්ලා කාලා යනවා. ඔය විදිහට දිගට ආත්ම 500ක සංසාර වෛරයක් ආව කියනවා. දරුව කන පැටව කන වෛරය. කොහොම ඇවිල්ලා අපේ බුදුරජාණන් වහන්සේදා පහළ වෙන කාලේ එනකොට එක්කෙනෙක් යක්ෂණියක්, බොහෝම දරුණු යක්ෂණියෙක් වෙලා එක්කෙනෙක් වෛර බැඳගත් කෙනෙක් ඉපදිලා, අනික් කෙනා මනුස්ස ලෝකේ ඉපදුනා කාන්තාවක්. දැන් පලිගන්න සංසාර වෛරය ආවේ පුද්ගලයාගෙන් නෙමෙයි පලිගන්නේ, දරුවන්ගේ පැටවුන්ගේ. බිත්තර කන පැටව කන වෛරයක් තිබ්බ. දැන් අර යක්ෂණී දින ගැන බලාගෙන හිටියා. හරි, උඹට දරුවෙක් ලැබියන්කෝ කියලා බලාගෙන හිටියා. දැන් තරුණ වයස ආව, විවාහ වුණා, ඔන්න දරුවෙක් ලැබෙන්න ඉන්නවා. දැන් යක්ෂණී දින ගැන ඉන්නවා දරුවා ලැබෙනකම්. දරුවා බිහි වෙච්ච දවසෙම යක්ෂණී වෙස්සලාගෙන ගෙදරට ආවා. ඇවිල්ලා ඥාති නැගණියක් වගේ වෙස්සලායන ගෙදරට ආවනේ, අක්කේ දරුවෙක් ලැබෙන්න හිටියා කියලා දැනගත්තා. මම මේ ආරංචියටයි ආවේ පොඩි එකාකෝ බලන්න කියලා දරුවා ඉල්ලගත්තා. දැන් ළමයා හුරතල් කර කර වගේ අතේ තියාගෙන හිටියා. අම්මා තාත්තා එහාට මෙහාට වෙනකන් ඉඳලා බැලින්නම් ලේ පෙරපෙරා දරුවා කනෝ. ඒ වෙලාවේ අර අම්මා එහෙම සිහි නැතුව වැටුණා, අනේ මගේ දරුවා කියලා යක්ෂණී ළමයා කාලා පැනලා ගියා. ඔය වගේ දෙවනි වතාවේ දෙවනි දරුවත් ඇවිල්ලා යක්ෂණී කාලා යනවා. ඔහොම ඉන්නකොට දෙවනි දරුවත් කාලා ගියාට පස්සේ වෛශ්‍රවණ දෙවියන්ගෙන් දඬුවමක් ලැබෙනවා. අනෝතත්ත්ව විලෙන් වතුරා දින්න ඕන. ඒක තමයි දඬුවම. අවුරුදු ගානක දඬුවමක් ලැබුණ යක්ෂණීට. ඒක දෙවියන්ගේ රාජකාරී හැටියට පැවරෙන දේවල්. ඒව ගොඩක් දේශනාවල් තියෙනවා ඒ වගේ කරුණු. දැන් යක්ෂණීට මනුස්ස ලෝකෙ දිහා බලන්නවත් මිනිසුන්ගෙන් පලිගන්න වෙලාවක් නැහැ. දෙවියන්ගේ රාජකාරියක් දඬුවමක්, දේව දඬුවමක් පැවරිලා. ඔය අතරේ තුන්වෙනි දරුවත් ලැබුණා. දැන් කලින් දරුවෝ දෙන්නම යක්ෂණී කාලා ගියා. මේ අම්මා තාත්තා පුදුම බයෙන් දරුවා ලැබුණාට පස්සේ දරුවා හදාගත්තා. හැබැයි අවුරුද්දක් දෙකක් ගියා යක්ෂණී එන පාටක් නැහැ. දැන් අර බයත් ටික ටික නැති වුණා. ඊට පස්සේ කල්පනා කරා, අනේ අපේ නෑදෑයන්ටවත් දරුවා පෙන්වුවේ නැහැ, බයට වෙස්සලාගෙන ඇවිල්ලා නෑදෑයෙක් විදිහට එයි කිය. දැන් නම් යක්ෂණී එන පාටක් නැහැ, අපි දරුවා අරගෙන අපේ නෑදෑයෝ ළඟට යන් කියලා දරුවත් වඩාගෙන දැන් ගමන පිටත් වුණා.
කොහොම යනකොට සැවැත්නුවර ජේතවනාරාමය හරහා තමයි ඔය ළඟින් තමයි පාරතියෙන්. කොහොම යනකොට පොකුණක් තිබ්බා, ජේතවනේ අසල පොකුණ. මිනිස්සු නානෝ කල්පනා කරා, නෑ දෑගෙද දැන් ගොඩාක් දූවිලි වැදිලා මේ ගොඩක් දුර ඇවිල්ලා දාඩිය දාලා අපි දෙන්න නාගෙනම යන් කියල. ඊට පස්සේ ඉස්සල්ලා ස්වාමියා කියව, මං දරුව තියාගෙන ඉන්නම්, ඔයා නාන්න කිය. දැන් බිරිඳ නාල ගොඩට ආවට පස්සේ බිරිඳට දරුව දීලා ස්වාමියා නානෝ පීන පීන නානෝ. අම්මා වාඩි වෙලා කිරි දෙනවා දරුවට. එදා තමයි අර යක්ෂණීට වෛශ්‍රවණ දෙවියන්ගේ වරය අවසන් වෙච්ච දවස. අවසන් වෙච්ච ගමන් බැලුවා, බලනකොට දරුවෙක් ලැබිලා දරුවට කිරි දෙනවා. දකින්නකොටම අර සංසාර වෛරය ඇති වුණා. පස්සෙන් පන්නගෙන ඇවිල්ලා වෙස්සලා ගන්න තමතකුණා වෛරයත් එක්ක පන්නගෙන එනවා. කොණ්ඩේ කඩාගෙන ඈතින් යක්ෂණියෙක් දුවගෙන එනවා. හර අම්මා යක්ෂණිය දකින්නකොටම කෑ ගැහුවා, ස්වාමියාට පීනගෙන ඉන්න තරම් වෙලාවක් නැහැ. දරුව වඩාගෙන දිව්ව අදුවනකොට ළඟ ජේතවනේ. එහෙම දිව්ව ජේතවනාරාමයේ ඇතුළට. බුදුරජාණන් වහන්සේ විශාල පිරිසකට දහම් දෙසනවා. දුවගෙන ගිහිලා දරුව අරගෙන ගිහිලා සිරිපතුල් දෙක ළඟ තිබ්බා. අනේ ස්වාමීනි, මගේ දරුව බේරලා දෙන්න, යක්ෂණියෙක් එනවා මගේ ළමයා කන්න කියලා. ඒ වෙලාවේ පස්සෙන් පන්නගෙන ආපු යක්ෂණීව දෙවියන් ජේතවනේ දොරටුව ළඟ කොටු කරා කියනවා. බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට කතා කරලා කියනවා, ආනන්දය, අර යක්ෂණී ජේතවනේ දොරටුව ළඟ දෙවියන් කොටු කරලා ඔබ ගිහින් අඬ ගහගෙන ඉන්න කීව දම්සභා මණ්ඩපෙට. අර අම්මා අඬන්න ගත්ත, අනේ ස්වාමීනි මගේ දරුවට අනතුරක් කරයි. බුදුරජාණන් වහන්සේ වදාළා, නෑ තථාගතයන් වහන්සේ වැඩ ඉන්නවා, බය වෙන්න එපා කිව්. දැන් යක්ෂණී එක්කන් ආව දම්සභා මණ්ඩපෙට. බුදුරජාණන් වහන්සේ දකින්නකොටම බිම් බලාගෙන වාඩි වුණා. බුදුරජාණන් වහන්සේ ද්වේෂයේ වෛරයේ ආදීනව මතු කරමින් මේ අතීත සංසාර ගමන ආපු වෛරය බුදුරජාණන් වහන්සේ මතු කරලා දේශනා කරමින් දහම් දෙසුවා. බණහල අවසන් වෙනකොට අර යක්ෂණීගේ වෛරය සංසිඳුණා. තුනුරුවන් ගැන සද්ධාව ඇති වුණා. බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා වන්දනා කළා. කිව, ස්වාමීනි, අද පටන් මං දිවිහිමියෙන් බුදුන් සරණ යනවා. මන් ධර්මයේ සරණ යනවා. ශ්‍රාවක සංඝයා සරණ යනවා. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බැලුවා, මේ යක්ෂණීගේ වෛරය මෙතනින් අවසන්. ආයි මෙතනින් එහාට සංසාරයේ වෛරය යන්නේ නැහැ. මේ දරුවට ආයි අනතුරක් වෙන්නේ නැහැ. අර අම්මට කිව්වා, ওই දරුවා බය නැතුව යක්ෂණීගේ අතට දෙන්න කියලා. අම්මා බය වුණා. ඒත් බුදුරජාණන් වහන්සේගේ කීමට දරුවා අතට දුන්නා. යක්ෂණී බොහෝම ආදරෙන් දරුවා අතේ තියාගෙන ඉඳලා බුදුරජාණන් වහන්සේගේ සිරිපතුල් දෙක ළඟම දරුවා තියලා වන්දනා කරලා පිටත් වෙලා ගියා. ඕක ධම්මපදයේ සඳහන් වෙනවා, ආත්ම 500ක සංසාර වෛරයක් හැටියට ඔය කාළි යක්ෂණීගේ කතාව. එතකොට බලන්න, අපි නොසිතන දේවල් මේ සත්තු වෛර බඳිනවා, මිනිස්සු විතරක් නෙමෙයි. මතක තියාගන්න, වෛරයක් ඇති වුණාම ඒව සංසාර වෛර හැටියට දිගට දිගට සමහරේව යනවා.